පහුගිය දිනවල මාධ්‍ය ප්‍රචාරය වුණා බදුල්ල මහරෝහලට අයත් පිළිකා නාශක ඖෂධ කුප්පි යම් ප්‍රමාණයක් සතුස ගබඩාවක තිබී අසුන බව. දැන් අත වශයෙන්ම මේ පිළිබඳ සොයා බැලීමේදී ඉස්මතු වන කාරණාව තමයි මේ සතුස ගබඩාව කියන්නේ අත වශයෙන්ම රෝහල අසබඩම තිබෙන ගබඩාවක්. ඒ බදුල්ල මහරෝහල කාලයක් තිස්සේ මේ සතුසේ ගබඩා කිහිපයක් ඒ බදු ගෙවලා රෝහලේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා. එතකොට මේ කියන ඖෂධ කුප්පි මේ දක්වා ඒ පිළිකා ඒකකේ යම්කිසි කාමරවල තැන්පත් කරලා තිබුණු අතර එම කාමර වෙනත් සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය කරන කටයුතු වලට යෙදීම සඳහා මේ කාමර ඉවත් වලින් මේ ඖෂධ කුප්පි ඉවත් කිරීමට සිදුව තිබෙනවා. එතකොට ඒ ඉවත් කිරීමේදී එයට තාක්ෂණික ඇගයුම් කමිටුවක් පත් කර ඉතාම ක්‍රමවත් ආකාරයෙන් එය සිදු කළා තියෙනවා. ඒ වගේම ගබඩා කිරීම සතොස අප විසින් ලබාගත් ගබඩා පහසුකම්වල ගබඩා කිරීම නිසියාකාරව සිද්ධ කළා තියෙනවා. දැන් මේ ස්ථානයට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිනුත් ගිහිල්ලා තියෙනවා. ඔවුනුත් සාක්ෂාත් කරලා තියෙනවා මෙහි කිසිම මහජන පීඩාවක් ජනතාවට සෞඛ්‍යයට තර්ජනයක් නොමැති බවත් මෙය නිසියාකාරව ගබඩා කර ඇති බවත්. ඉතින් අත වශයෙන්ම අපි කනගාටු වෙනවා මෙවැනි ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම තුළින් මේ මහජනතාවට අනවශ්‍ය බියක් සැකක් සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ඇතිවීමට කටයුතු වීම පිළිබඳව. ඒ වගේම මම කියන්න කැමති මෙම බදුල්ල මහරෝහලේ මෙම පිළිකානාශක එවැනි කුප්පි වැනි ඒවා ඇතුළු ඒ දේවල් බැහැර කිරීම සඳහා යම් කිසි ආයතනයක් සමග කටයුතු කරනවා. ඒ ආයතනය දැන් නුදුරේම මේවා මෙතනින් ඉවත් කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ආකාරයට මේ ජනතාව බියට පත්වීමට කරුණුවේදී ඇති බැවින්. නමුත් කියන්නට පුළුවන් මෙහි කිසිම මහජන පීඩාවක් නොමැති බවත් එම ඖෂධ කුප්පි සෞඛ්‍යයට ගැළපෙන ආකාරයට ඒ වගේම විධිමත් ආකාරයට එහි ගබඩා කොට ඇති බව. මේ අවස්ථාවේදී ජනමාධ්‍යනුත් ඉල්ලා සිටින කැමති මෙවැනි ප්‍රවෘත්තියක් සැලවුවාම මේ පිළිබඳව ඒ ප්‍රචාරණ කටයුතු කිරීමට ප්‍රථම මේ පිළිබඳ ඒ අදාළ බලධාරීන්ගේ විමසලා මෙහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගෙන කටයුතු කරන ලෙස ජනමාධ්‍යෙන් ඉල්ලන්නට කැමති.